සුබ දවසක් කියලා පිළිගන්නවා pet pet YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝම. අපි අද කතා කරන්න යන්නේ මේ දවස්වල කාගෙත් කතා බහට ලක් වන කේන් ගැන. එහෙමත් නැත්නම් අමානුෂික ප්‍රහාරයකට ලක් වෙලා ඉන්න American Bully වර්ගයේ සුරතලාට. මුලින්ම ප්‍රතිකාර කරපු වෛද්‍යවරයා සමග. ඇත්තටම වෛද්‍යවරයෙක් කියවට වෛද්‍යවරුන් දෙදෙනෙක්. ඩොක්ටර් කේලිය දිසානායක සහ ඩොක්ටර් හෙලනි. ඔවුන් දෙදෙනා තමයි මේ සුරතලාට මුලින්ම ප්‍රතිකාර ලබා දීලා තියෙන්නේ. රටේ පවතින තත්ත්වයත් එක්ක අපිට ඩොක්ටර් හම්බෙන්න යන්න බැරි වුණත් අපි ඩොක්ටර් සම්බන්ධ කරගත්තා. ඔයාලටත් කියන්න තියෙන්නේ රටේ පවතින තත්ත්වය අනුව කොහෙවත් නොයා පුළුවන් තරම් නිවෙස්වලටම වෙලා ඉන්න. සුරතලුන්ට ආදරය කරන ඔයාලට අපි පුළුවන් විදියට දිගටම වීඩියෝ දෙන්න බලාපොරොත්තු වෙනවා. මතකයිතුව අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියන්න. මෙතන ඉඳලා ඩොක්ටර් කේලිය දිසානායක අපිට කියපු කතාව උපුටා දක්වමු. हेलो डॉक्टर डॉक्टर ने तार अमेरिकन बुली केन एयर मोली में ट्रीटमेंट करे ओ ममाई डॉक्टर हेलनो ही तमाई सर्जरी एक करे अभी केन आदे डॉक्टर डॉक्टर का आउट केन नहीं दी विलाव की ये रहता रहता गया नवे हट भी तरह इतो कर केन मनोगे तत्त्व का धीरी है डॉक्टर संपूर्ण एक मान कौन से सिटी है हमारो एक हुस्मा करते खटी लेते ना का मंतित वी खाट बी එතකොට ඩොක්ටර් හොස්පිටල් එකේ බෙහෙත් කර කරද හිටියේ නැත්නම් ඩොක්ටර් හොස්පිටල් එක වහලත් තිබ්බේ නමේ කියන්නේ ටිකක් රැහ නිසා මමයි ඩොක්ටර් හෙලනි කිලිනික් එකට අටට වහලා ගෙදර ගිහින් කන්න වාඩි වුණා විතරයි ගෙදර මිදුරට ලොරි එකක් ආවා ගෙදර හොයාගෙන අපි ලොරි එකට නැගලා බැලුවා ඒ වෙලාවේ එයාව දැක්කම අපි දෙන්නම ෂොක් වුණා අපි දෙන්න ඒ ගමන්ම සෙරෙප්පු දෙකකුත් දාගෙන එහෙමම කායකින් එයාලත් එක්ක ආපහු කිලිනික් එකට ගියා අර තිබ්බ ෆොටෝ සාපු අය ගත්තේ पोलिस केस से गन निसा फोटोस गन न दोन साक्षी होने की वो निसा नत्तम फोटोस गन न दिन ने आप पेशंट लाई डॉक्टर ये विद्या की जीवित ही मनोगे तने का तीबे क्रिटिकल कंडीशन ने कत्ते पुणे इतो को डॉक्टर यहाँ के भागी इन बार का न क्या मत होना था ओ ये आव को हमारे जीवित कर गन न करान न पुलवां हमदे एम करना की अल अपी दिन न सर्जरी एक करान न पटांगा पैर तुना गिया එයාලට අපි ඊට පස්සේ දවසේ නම් පෝස්ට් ඔපරේටිව් මැනේජ් කරන විදිය ප්ලෑන් කරලා තිබ්බේ. එයා ගෙනාපු අයට අපි කිව්වා එයා උදේ ගේන්න. එයාව ගෙනාවේ එයාගේ ඕන නෙවෙයි. එයාලා ගෙදර වැඩ කරන දෙන්න. එතකොට කේන්ගේ කකුල් දෙක බේර ගන්න බැරි තත්ත්වයක තිබ්බේ ડોක්ටර්. එයාගේ එක කකුලක් වෙන් වෙලාම තිබ්බේ. ඒකේ ඉතුරු කොටස පය දෙකක් තිස්සේ එයාලා නිකම්ම එළිය දාලා තිබිලා. තිබ්බේ අවිස්සලවත් දාන්න නැතුව. එතකොට ඒක අපිට ආපහු සර්ජරි කරලා හදන්න බෑ. අනිත් කකුල බෝන් එකට කැපිලා කකුල එල්ලලා තිබ්බු. ඒක අපි හැදුවා. ඒ කකුල අවුලක් නැහැ. ඒ කකුල යාට යූස් කරන්න පුළුවන් බෝන් එක ෆික්ස් වෙනවා තව සති 3ක් විතර යද්දි. ෆොටෝස් වල ඒක පේන්නේ ඒ කකුල තවුල් වගේ. ඒක කවර් කරපු නිසා. ඒ කකුල අපි සර්ජරි කරලා හැදුවා. ඒක අවුලක් නැහැ. ડોක්ටර් අශාන් ළඟ නේද දැන් එයා ඉන්නේ? ඔව් ડોක්ටර් අශාන් ළඟ ඉන්නේ. එතකොට එයාට තව ඩැමේජ් කොච්චර තිබ්බද ડોක්ටර්? සාමාන්‍යයෙන් තැන් කීයක් විතර කොටලා තිබ්බද හෙඩ් ඩැමේජ් එකයි අත් දෙකේ ඩැමේජ් තව එක අතක උඩ කැපුමක් තිබ්බා සර්ජරි එක ඉවර වෙනකොට කොච්චර වෙලා ගියාද ડોක්ටර් 11 මාර විතර වෙද්දි ඉවර වෙන ගමන් තිබ්බේ ඒ වෙද්දි එයාට ඕනේ ඩ්‍රග්ස් ඔක්කොම දෙන ගමන් හිටී තාමත් තියෙන්නේ මං හිතන්නේ අපි දාපු කැනියුලා එක බ්ලූ කලර් පස්සේ කකුලේ සර්ජරි එක ඉවර වෙනකොට කේන් මොන වගේ තැනකද හිටියේ ડોක්ටර් එයා රිකවර් වෙන ගමන් හිටී ලිවර් දෙත් එතකොට ડોක්ටර් යාව සර්ජරි එක අවසානේ ඩිස්චාර්ජ් කරාද ඔව් මොකද අපි ක්ලිනික් එකේ වෝඩ් එකක් නැති නිසා එයාලට එයා උදේම ගේන්න කියලා එයාව රිකවර් කරලා යවුවා එයාගේ සර්ජරි එක අවසන් වුණාට පස්සේ එයා බාරගත්ත ගිනහපොයිමද ඔව් ගිනහපු දෙන්නම තමයි ડોක්ටර් එයාලට දුන්න උපදෙස් මොනවද එයාලට අපි යාව ගෙනියද්දී අරය යන විදිය ගියාම යාව තියෙන විදිය ගැන තමයි කිව්වේ මං හිතන්නේ ඒ වෙද්දී එයා කැම්ප් බීම් ගන්න තත්ත්වෙක හිටියේ නැහැ ඔව් එයාගේ ඩැමේජ් එකේ හැටියට දවසින් දෙකක් රිකවර් වෙන්නේ නැහැ. එතකොට ડોක්ටර් මොන වගේ දෙයක් ඉදිරියට කරන්න බලාපොරොත්තුනේ? අපි එයාගේ රිකවරි එක ගැන බලලා එයාව ඇඩ්මිට් කරන්න පුළුවන් තැනකට රිෆර් කරන්න හිතාගෙන හිටියේ. එතකොට දැන් කේන් ඉන්න තැන ගැන ડોක්ටර් මොකද හිතන්නේ? එයාගේ කන්ඩිෂන් එකත් එක්ක එයාව ඇඩ්මිට් කරන්න පුළුවන් තැනක එයාව මැනේජ් කරන එක ගොඩක් හොඳයි. එයා ටික ටික හොඳ වෙයි. හැබැයි ටික කාලයක් යාවි ඩැමේජ් එකේ හැටියට. ડોක්ටර් මෙච්චර ඩැමේජ් වෙච්ච සතෙක් හම්බෙච්ච පළවෙනි පාරද මේ? නෑ මීට කලින් කීප දෙනෙක්ට බෙහෙත් කරලා තියෙනවා මේ වගේ සත්ව හිංසා ගැන ડોක්ටර්ගේ අදහස මොකක්ද ඇත්තටම මේ වගේ දේවල් වලට නීතියක් දැනට තියෙනවද
එයාලගේ ජීවත්වනයකේ අයිතිය උදුරු ගන්න කාටවත් බෑ. ඇනිමල් රයිට්ස් ගැන ලංකාවේ ලෝ එක ස්ට්‍රෝම් මදි. ඒක ගොඩක් පරණ ලෝ එක. ඒක අප්ඩේට් වෙන්න ඕනේ ඉක්මනටම. ගොඩක් ස්තුතියි ඩොක්ටර් අපිත් එක්ක සම්බන්ධ වුණාට. Thank you.